පිංහතුනි, අපි මේ ජීවිතයේ අපි ගැන කවර කතාද? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකී පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින අය පවා මේ සංසාරේ කල්ප ගණන් පින් පුරාගෙන එන අය පවා එක එක විදිහට උපදින්නේ. මේ වගේ සිද්ධියක් තමයි අදත් අපි කතා කරන්නේ. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ජීවිතය අත්හැරලා විශාල ගල් පර්වතයක් මුඳුනට නැඟලා රහත් වෙලා මිසක්කා මේ ගල් පර්වතයෙන් බිමට බහින්නේ නැහැ කියලා ගලට නැංග ඉනිමඟ තල්ලු කළා. රහත් වෙලා අහසින් තමයි ආයේ බිමට ගලින් පහළට බැස්සොත් බහින්නේ කියන අදහසින් පස් දෙනෙක් ශ්‍රමණයන් වහන්සේලා පස් දෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනොම් පැවට පස්සේ. ඉතින් එයින් එක්කෙනෙක් අරහත්වයට පත් වුණා, එක්කෙනෙක් අනාගාමී වුණා. මේ අනිත් පිරිස එහෙම්ම ඒ ගල් පර්වතයෙන් මැරිලා ගියා. ධර්ම අවබෝධයකට ලැබුණේ අපවත් වුණා ගල් පර්වතයෙන්. එයින් එක්කෙනෙක් තමයි අපේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඉපදුනා මේ දුගී පවුලක, ගොඩා දුගී, හිඟන්නන්ගෙනුත් හිඟන්නෙක්, යාචකයන්ගෙනුත් යාචකයෙක්. එයාගේ වාසස්ථානයේ තමයි කුණු කානු අයිනේ, කුණු ගොඩවල් අයිනේ ජීවත් වෙන එක. පුංචි කාලේම මේ හිඟන දරුවාගේ ශරීරයේ කුෂ්ඨයක් හැදුනා. මුළු ශරීරයේම කුෂ්ඨය පැතිරිලා ගියා, ඕජාව ගලනවා. ඒ කුෂ්ඨය වහගන්න ලොකු පොරෝණයක් ඇඟි දාගත්තා. මිනිස්සේ කිට්ටු එන්නේ අහලකට, අතින් අතට යමක් දෙන්නේ. තින් වැටිලා තියෙන දෙයක්, කුණු කානෝක දෙයක්, තියලා ගිය දෙයක්, ඒ වගේ තමයි ගන්න ළඟට කවුරුත් කිට්ටු වෙන්නේ. ඔහු නමින් සුප්පබුද්ධ කුට්ටි කියලා තමයි ඒ කාලේ මිනිස්සු කිව්වේ. එදා අපේ බුදුරජාන් වහන්සේ රජගහනුවර විහිළුවන ආරාමයේ වැඩ සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා වීදියක බොහෝ පිරිසක් මේ බුදු පිරිසකට දහම් දෙසන්න සූදානමින් සිටියා. ඒතර මිනිස්සු ඔක්කොම එකතු වුණ අර පාරයිනේ. අද්දසාකෝ සුප්පබුද්ධෝ කුට්ටි තං මහා ජනකායන් දූරතෝව සන්නිපාතිතං. දුර ඉඳලම මේ හැරමිටියේ වාරුවෙන් මේ පොඩි මල්ලක් එල්ලගෙන අර පොරෝනේ දාගෙන එන මේ සුප්පබුද්ධ කුට්ටි දුර ඉඳලම දැක්කා. නාපු නාන කියන මනුස්සෙක් නෙවෙයි, පිරිස් දූන මනුස්සෙක් නෙවෙයි, මං මනුස්සෙක් කිට්ටු වෙන මනුස්සෙක් නෙවෙයි, දැක්කොත් මෝන දිහා බලාගෙන ඉන්න මනුස්සෙක් නෙවෙයි, අහක බලාගෙන යන්නේ මිනිස්සු. එහෙව් සුප්පබුද්ධ කුට්ටි දැක්කා දුර ඉඳලම අර මිනිස්සු එකතු වෙලා ඉන්නවා. දැකලා මෙයා හිතුවා, නිස්සංසයන්කෝ එත්ත කිංචි කාදනියන් වා භෝජනියන් වා බාජේ ඉස්සති. අනිවාර්යෙන් අතන නම් කන්න දෙයක් තියෙනවා, මොනවා හරි කන බොන දෙයක් තියෙනවා. ඔතනින් දැන් මට දේවි, මම ගිහිල්ලා මොනවා හරි කන්න බොන දෙයක් ඔතනින් ඉල්ල ගන්න ඕන කියලා දැන් ඔන්න සුප්පබුද්ධ කුට්ටි හිතුවා. එහෙම හිතලා ඒ ජනතාව ඉන්න පැත්තට පොඩ්ඩක් කිට්ටු කළා මෙයා. ඊට පස්සේ මේ මිනිස්සු කොහොම දෙතිසු මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන 80 ව්‍යංජනයන්ගෙන් මේ බබලෙන බුදුරජාණන් වහන්සේගේ මෝමණ්ඩල දිස තමයි බලාගෙන ඉන්නේ. කාලේ මිනිසුන්ට ඇස්පිල්ලම් ගහන්න පවා අමතක වෙනවා බුදුරජාණන් වහන්සේ දෙක්කට පස්සේ. ඉතින් ඒ නිසා මෙතන මේ මිනිසුත් එක්ක මේ අයිනේ ඉන්න සුප්පබුද්ධ කුට්ටි මිනිසුන් ගානක් නැහැ. සියලු දෙනා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ළඟට කිට්ටු කරලා බලනකොට මෙතන කන බොන දේවල් දෙන තැනක් නෙවෙයි. ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන. ඉතින් සුප්පබුද්ධ කුටිට හිතුණා, අහම්පි ධම්මං සෝස්වාමි, මමත් ඔය අයිනක ඉඳලා ඔය කියන එකක් අහනවා. ඊට පස්සේ අතකෝ භගවා සබ්භාවන්තං පරිසං චේතසා චේතෝ පරිච්ච මනසාකාසේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් හැම කෙනාගේම හිත දිහා බැලුවා
මොහොතින් බැලුවා. කෝනු කොයිද බබ්බෝ ධම්මං විඤ්ඤා තුන්ති. කවුද ධර්මය අවබෝධ කරන්න බහුවිය කෙනෙක්, සුදුසු කෙනෙක් මේ පිරිස අතර ඉන්නේ? අද්දසාකෝ භගවා සුපබුද්ධං කුට්ටින් තස්සම් පරිසායන් නිසින්නම්. පියෙන් පිරිස් අතර ඉන්නවා දැක්ක කුෂ්ට රෝගී. බලන්න බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිහා බලන්නේ, අවුසයිද දිගයිද පල්ලයිද, එයාගේ ඇඟෙන් සුවඳ එනවද, එයාගේ ඇඟෙන් ගඳ එනවද, එයාගේ ඇඟේ තුවාලයක් තියෙනවද, එයා මොනවද ඇඳලා ඉන්නේ? බුදුවරුන්ගේ බුදු ඇසට පේන්නේ ඊට එහා දෙයක්. බුදුරජාණ මේ සාමාන්‍ය මිනිසුන්ට පේන දේවල් ඉතින් කාටත් පේනවනේ, එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පේනවා කෙනෙක්ගේ ධර්ම අවබෝධ කිරීමේ හැකියාව. කිව්වොත් උපමාවකින් අඳුරු ගුහාවක දිලෙන පහන් සෙලක් වගේ, සම්පූර්ණයෙන් අඳුරු වෙලා තියෙන ගුහාවක තනි පහන් සෙලක් පේනකොට නුවණැති ඇස් පේන පුරුෂයාට ඍජුවමය පේනවා. ඒ වගේ මගේ බුදුරජාණන් වහන්සේට ඒ කාලේ මිනිස්සු කොයි කොයි විදිහට හිටියත් ඔවුන් සංසාරේ පින් කරලා නම්, කුසල් කරලා නම්, ධර්මාවබෝධයට සංසාරේ ජීවිතේ කැප කරලා, ඒ කැපවීමේ පුණ්‍ය සංස්කාරයේ තියෙනවා නම් ආනේක පේනවා බුදුරජාණන් වහන්සේට අඳුරු ගුහාවක පහන් සෙලක් වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මොහු අද ධර්මයේ මෙතනදීම අවබෝධ කරනවා කියලා. කියලා ඔහුව ඉලක්ක කරගෙන, තොළු ධර්මය අවබෝධ කරන කෙනා ඉලක්ක කරගෙන තමයි කතා කළේ. බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතා වදාලා, දාන කතා, සීල කතා. බලන්න සෝවහන් වෙන, ධර්මය අවබෝධ කරන්න සුදුසුකම් තියෙන, සංසාරේ පුරණ ලද කුසල සම්භාර තියෙන අයට පවා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දන් දීම ගැන කතාව දේශනා කරනවා. ඊළඟට සිල් රැකීමේ වටිනාකම ගැන දේශනා කරනවා. ඊළඟට සුගති උප්පත්තිය ගැන කතා කරනවා, සුගති සම්පත්තිය ගැන. දාන කතා, සීල කතා, සග්ග කතා. ඊළඟට කාමානං ආදීනව, ඊට පස්සේ කාමී ආදීනව කතා කරනවා. ඕකාරං සංකිලේසං, ඒ කාමී යෙදී බැසගෙන වාසය කිරීමෙන් හිත කිලිටි වෙලා යන හැටි, කෙලිස් තැවරෙන හැටි දේශනා කරනවා. නික්කම් මේ ආනිසංසෙයි, මේ කාමයන්ගේ නික්මීමේ ආනිසංස දේශනා කරනවා. මේ විදිහට අනුපිළිවෙල කතාව කරලා ඒ ධර්මය අහන කෙනාගේ හිත මුරුදු වුණාට පස්සේ, නීවරණ බැහැර වුණාට පස්සේ, ධර්මය අවබෝධ කරන්න උචිත වුණාට පස්සේ, ඒ වගේ වුණා සුප්පබුද්ධ කුට්ටිගේ හිත. ඒ වෙලාවට ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ යම් අර්ථයක් උදෙසානම්, අන්නේ උතුම් චතුරාරි සත්‍ය ධර්ම දේශනාව දේශනා කරනවා. ඒට කියන්නේ සාමුක්කංශික දේශනාව කියලා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. පිරිසිදු වස්ත්‍රයකට සායම් උරා ගන්නවා වගේ සුප්පබුද්ධ කුට්ටිගේ හිතට ඒ ධර්මී කා වැදුණා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් වැටුණා. දුක් දේ දුක් වශයෙන් වැටුණා. වසඟී පැවැත්තිය නොහැකි දී වසඟී පැවැත්තිය නොහැකි දී වසින් වැටුණා. ඔහු තුළ ඥානයක් උපන්නා. යංකිංචි සමුදය ධම්මන් සබ්බන්තන් නිරෝධ ධම්මන්. යම් කිසි දෙයක් හේතුවක් නිසා හට ගන්නවාද, හට ගැනීමක් තියෙනවාද, ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා කෙලෙස් මලකඩ රහිත වූ දහං ඇස පහළ වුණා. සෝවන් වුණා කියන්නේ ඒකට. දැන් කුස්තේ සුව වුණෙත් නැහැ, ඇඟෙන් සුවඳ හැමුවෙත් නැහැ, අමුතු වස්ත්‍ර පෙරවුණෙත් නැහැ. අර රෝගියාමයි හිත පිරිසිදු වෙලා, හිත ලස්සන වෙලා, හිත සුගන්ධ වෙලා, හිත ධර්මයෙන් සැනසෙලා, එතන හිට සියලු දෙනාට වැඩිය ඔහුගේ අවබෝධය ඉහළට ඇවිල්ලා. ඉතින් දැන් සුප්පබුද්ධ කුට්ටි ධර්මය අවබෝධ කරපු, ධර්මයට පැමිණිච්ච, සැකයෙන් එතර වූ, විචිකිච්ඡාවෙන් එතර වූ, මේ ධර්මය තුළ විශාරද බවට පත් වූ, ශාස්තෘ ශාසනයේ කි තවක් කෙනෙක්ගේ උපකාරයක් නැති වුණත්
ජීවිත ආත්ම භාව හතක් ඇතුළත අරහත්වයට පත්වන ඥානයකින් යුක්තව මේ දැන් අර පිරිසත් එක්ක පිරිස විසිරල යනකුට මෙයත් හිමීට ගිය යනකුට සක්දිවිඳු දැක්කා අර පිරිස අතර සුප්පවෘත කුට්ටිට තමයි ජීවිත අවබෝධය ලැබුණි. මොකද පින්වතුනි දැන් සාමාන්‍යයෙන් සෝහං විච්ච කෙනාට තවත් සෝහං විච්ච කෙනෙ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දිවස් නුවනින් යුතු සංදිවිඳු දුටුවා දැකල මේ සුප්ප බුද්ධ කුට්ටි පිරිසාතර නිග්‍රහාවට ලක් කළ යුතු නෑ කියන අදහසින් ඔහුගේ ගුණ ප්‍රකට කරන්න මොකද කළේ මේ අහස පෙනී ඉඳල කිව්වා දෙ මහිත සුප්ප බුද්ධ කුට්ටිට විතරක් පේනව ඇතිමේක මේ මේ කිව්වා මේ යාචකය ඊට පස්සේ මේ අහනවා නුඹ කවුරුද මම සක් දෙවිඳු මොකටද මෙතෙන්ට පැමිණි කියනවා මං උඹට වස්තුව නිදහම් පාල කරලා දෙන්න උඹ මිනිස්සු අතර කියාපං බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් නෙවෙයි ඔය ධර්මයෙන් තේරුමක් නෑ සංඝයාගෙන් වැඩක් නෑ නිකම් මුලා වෙන්න එපා කෙළඹ මිනිසුන්ට කියාපං කිව්වා ඊට පස්සේ ඇහුවා ලැජ්ජාවක් කියලා කන්නේ නැද්ද ඔහේද මේ සක්දිවිඳු කියන්නේ කියලා ඇහුවා තුන් ලෝකෙට කලාතුරකින් පහළ වන ශාස්ත්‍රුන් වහන්සේ ගැන දන්නේ නැද්ද කියලා ඇහුවා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය ගැන දන්නේ නැද්ද ඇහුවා ඒකට පහදින්නවත් පිනක් නැද්ද ඔහේට දෙව්ලොව ඉපදිලාවක් කියලා අසුර සෙනෙක් ගහලා සක්දිවිඳු පළව හැරියා ඉතින් අර පිරිස විසිරිලා ඈතට ගියාට පස්සේ ආය සුප්ප බුද්ධ කුට්ටි බුදුරජාන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කළා ස්වාමීනි මෙහෙම දෙයක් වුණා නේව කියලා විස්තරේ කියලා මම දිවිහිමියෙන් බුදුරජාන් වහන්සේ සරණ යනවා කියලා අභික්කන්තම් බන්ති අභික්කන්තම් බන්ති ස්වාමීනි සුන්දරයි සුන්දරයි යටට හැර වූ දෙයක් උඩට හැර වුණා වගේ කියලා අර තමන්ගේ ප්‍රසාදේ සරණ සිහි කළා සිහි කරලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළ පැදකුණු කළ පිටත් වුණා පිටත් වෙලා ටික දුරක් යනකොට අර මිනිසුන්ගේ මඟ ඇරිලා පොඩි වීදියකට ගියා චූටි අඩිපාර දෙපැත්තේම ලඳු කැලෑව මේ කැලෑව අස්සින් කොහිවත් යන මේ දිග අන්තියන තියුණු අන්තියන මේ එළ දෙනක් ඇවිල්ලා ඇන්නන්නේ සුප්පබුද්ධ කුට්ටිට ඒ සෝවාන් වෙලා ආය තවත් කෙනෙක් ළඟ මෙහෙම අතපාන්ට උන්නේ සෝවාන් වුණාට පස්සේ සුප්පබුද්ධිට ආයක තවත් කෙනෙක්ගෙන් කුෂ්ටයා කියන වචන අහන්න උන්නේ සෝවාන් වුණාට පස්සේ තවත් කෙනෙක්ගේ පිළිකන්නේ බුද්ධිය ගන්න උන්නේ ඒකෙම ඔහු මිය ගියා දෙවියන් අතර උපන්න බලන්න පින්වතුනි කර්ම විපාකවල ස්වභාවය කියන්නේ දැන් අර සුප්පබුද්ධ කුටි සෝවාන් වෙලා ඉඳිද්දි මුත් ගවයෙක් ඇන්නනේ ඒ ගවයෙක් ඇන්නේ ගවයා ගැඟට යක්ෂණියක් ආරූඪ වුණා ඒ කවුද ඒ යක්ෂණිය කලින් ජීවිතයක එක්තරා ස්ත්‍රියක් විසංගනක් මේ කැලේට මේ සිටු පුත්‍රයෙක් වෙලා මේ සුප්පබුද්ධ කුටි ඉපදිලා ඉඳිද්දි කැලේට ගෙන්නගෙන ගිහලා ඈ සමග වාසය කරලා ඒ ආභරණවලට තියෙන ආසාවට ඇයව මරලා ආභරණ ටික අරගෙන එතකොට කාන්තාවක් විනාශ කරලා මරලා ඒව ගත්ත පාප කර්මයට සහ ඒ කාන්තාව මැරෙනකොට මං උඹගෙන් පලිගන්නවා කියන සිතිවිල්ලත් එක මැරුණේ ඇය යක්ෂණියක් වෙලා තමයි මාර්ගඵල ලබලා තියෙද්දිනොත් ගවියෙක් කැනලා ගවියෙක්ගේ ඇඟට ආරූඪ වෙලා අර යක්ෂණී ඔහුගේ ජීවිතය තුර කළා බලන්න තමන් කරපු කර්ම තමන් එන හැටි ඉතින් හවස කතා වුණ අන්න පාරේ මිනිසෙක් අර යාචක මිනිසෙකුට ඇනලා හරකේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට කතාව ගියා ස්වාමීනි අර බණහන්ද එන වෙලාවේ අවසානයේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ අර යාචක මිනිසයාට හරකේ කැනලා ඇත්තටම ওই මිනිසයා කොහි උපදින්න ඇතිද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනසේක්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි ඔය සුප්පබුද්ධ කුට්ටි පඬිතෝ භික්ඛවේ සුප්පබුද්ධෝ කුට්ටි ඒ සුප්පබුද්ධ කුට්ටි පඬිතයි
නුවණක්කාරයි. පච්චපාදි ධම්මස්සානු ධම්මං නචමන් ධම්මාධිකරණං විහෙසේසි. ධර්මය මම ධර්මයෙන් වෙහෙසට පත් කළේ නෑ. ධර්මය තේරුම් ගන්න කෙනෙක් වුණායා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූප බුද්ධ කුට්ටි තින්නන් සංයෝජනානම් පරික්කය සූතාපන්නු. සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරලා සෝතාපන්න වුණා, සතර අපායට වැටෙන්නේ නැති කෙනෙක් වුණා, නිවනට අනිවාර්ය නිවන් දකින කෙනෙක් බවට පත් වුණා. ඕක තමයි සෝතාපන්න කෙනා ගැන විග්‍රහය. ඊට පස්සේ අහනවා, ස්වාමීනි සෝවාන් වෙන්නත් පින තිබ්බනම් කොහොමද මේ මිනිස්සු අතර දුප්පතෙක් උනේ, අන්ත දිලින්දෙක් උනේ? ඊට පස්සේ මේ මිනිස්සුගේ ඉඳුල් කන කෙනෙක් උනේ? භූත පුබ්බම් භික්කවේ සුප්පබුද්ධෝ කුට්ටි මස්මින් ඒව රාජගහේ සෙට්ටි පුත්තු අහෝසි. මේ රජගහ නුවරම සිටුවරේ කලින් කොහොමද සංසාරේ? මුළු රජගහ නුවරම පරිවාර කරගත්ත රත්තරන් කරත්තවල යන රන් සලු පොරවාගත්ත සිටුවරු තවත් ජීවිතයක ඒ වීදිවලම හිඟා කන හිඟන්න වෙනවනේ. මෙහෙම සංසාරය බලන්න සසර දෙස. මේ අවස්ථාවේ පින්දහම් කුසල් දහම් කරගත්තේ නැත්තම් ඔය වාහනවල යන පාරවල් වලම අපිට මෙහෙම අත තියාගෙන ඉන්න සිද්ධ වේවි, මෙහෙම ඉන්න සිද්ධ වේවි. අපි ඔ පිරිවරා අපි ඉස්සරහ පිට මෙහෙම අද්දික් කරගෙන ඉන්න මිනිස්සු සමේ අවස්ථාව මං ඇරුණු පින කරගත්තේ නැත්තම් කුසල කරගත්තේ නැත්තම් යන් ජීවිතේක අපි ඔතෙන් ඇවිල්ලා ඔය මිනිස්සුම අපිට තව දවසක කිලගසාවේ සසර උඩු යටිකුරු වෙලා යනවා කර්මය. අපි මේ දැන් වාහනවල යන්නේවා, ගෙවල් හොඳ ගෙවල් වල ඉන්නේවා, හොඳට කාල බිල ඇඳලා ඉන්නේවා. මේ ඔක්කොම සංසාරය කරපු ඒවා, පුරාණ මිඳන් කම්ම, පැරණි කර්මයක්. නමුත් ඉදිරියට යන්නේ දැන් කරන ඒවා. එතකොට දැන් ඔබ දන් දෙන්නේ නැත්තම්, සිල් රකින්නේ නැත්තම්, බණ අහන්නේ නැත්තම්, තෙරුවන් සරණ යන්නේ නැත්තම්, බොහෝ කුසල් කළා නැත්තම් අනාගතයේ ඒක විපාකෙත් දේවි. ඒකයි ගැලවෙන්න මේ ධර්මයේ සිහි කරන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෙට්ටි පුත්‍ර, සෝ උයාන භූමින් නියන්තෝ අද්දසා තගරසිකින් පච්චේක බුද්ධං නගරම් පින්ඩාය පවිසන්තා. මොහු කරත්තින් යනවා මාවතේ. යනකොට ඔහු දැක්කා තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ මාවතේ වඩිනවා. දිස්වාන ඒ තද හෝසි. දැකලා මෙහෙම හිතුවා, මොකද්ද මේ එන්නේ නම් හිඟෙන කුෂ්ටෙක් වෙන්න ඕන. කුෂ්ටේ චීවරයකින් වස්ත්‍රයකින් වහලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කාලේ ඉනෙන් පහලට වස්ත්‍රය අඳිනවා, ඊට පස්සේ ඉනෙන් උඩ උතුරු සළුව තමයි දාන්නේ. සම්පූර්ණ ශරීරය වහගන්නේ. සම්පූර්ණ ශරීරය වහගන්නවා නම් කුෂ්ටයක් හරි මොකක් හරි දෙයක්, ඒ සාමාන්‍ය පිරිමි කෙනෙක් අකරි ලෙඩා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේ රමණයන් වහන්සේ නම සම්පූර්ණ සිවුරෙන් ඇඟ වහගෙනනේ. එතකොට මෙයා හිතුවා මේ මාන්නත් එක්ක හිතුවේ, අර ගුණෙත් එක්ක නෙමෙයි, ඉංගන මානුෂයෙක්, ඉංගන කුෂ්ටෙක්. ඊට පස්සේ මෙහෙම හිතලා අපහාස කළා ඉංගන කුෂ්ටයා කියලා, කුෂ්ටේ සිවුරකින් වැහුවා කියලා අපහාස කළා. සෝතස්ස කම්මස්ස විපාකේන බහූනි වස්සානි, බහූනි වස්ස සතානි, බහූනි වස්ස සහස්සානි, බහූනි වස්ස සත සහස්සානි නිරේ පච්චිත්ත. එක වචනයයිනේ පිට වුනේ, වර්ෂ 100ක් නෙවෙයි, 200ක් නෙවෙයි, 1000ක් නෙවෙයි, අවුරුදු ලක්ෂ ගානක් නිරේ ගින්දරට පිච්චුණා කටෙන් පිට වෙච්ච එක වචනෙට.
කොහොමද කර්මය? ඒක වෙන්නේ මෙහෙමයි පින්වතුනි. දැන් ඔය වේලාම සූත්‍රය බලන්නකෝ. හැම පිනක්ම දේශනා කළ බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දානි දෙනවට වැඩිය මහත්ඵලයි මානිසංසයි විහාර ආරාමයක් කුටි සෙනසුන් සහිත විහාර ආරාමයක් කරලා පූජා කරන්නේ. එතනින් එහාට සල්ලි වියපෑදම් කරලා මිල මුදල් වියපෑදම් කරලා පින් කිරීමක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ ඊට වැඩිය මහත්ඵලයි මහානිසංසයි තමන් බුදුරජාන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝරත්නයේ සරණ යන එක. ඉනිසා එච්චර බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාට දන් දෙනවට වඩා විහාරාරාම කරනවට වැඩිය බුදුන් දහම් සඟුන් සරණ යන එකේ විපාක වැඩියිනේ. ඒ වගේම තමයි ඊට එහා බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට අපහාසයක් කළොත් ඒකේ විපාකත් අර ඔක්කොටම වැඩි විපාක වැඩි. ඒකයි මේ එක වචනේ නිරේ උපදින අවුරුදු ලක්ෂ ගාණ වචනේ පිටවෙන්න තප්පරය නිගි. කොහොමද කර්ම? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තස්සේව කම්මස්ස විපාකාව සේසන ඉමස්මින් ඒව රාජගහි කුට්ටි අහෝසි. ඒකේ විතුරු විපාක ටිකට මේ මනුස්ස ලෝකේ දැන් මේ කුෂ්ඨ රෝගී කෝනේ. ඊට පස්සේ දිලින්දෙක් කෝනේ. කුණු කානුවල ඉන්න සිද්ධ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සෝ තථාගතප්ප විත්තං ධම්ම විනයං ආගම්ම. ඔහු තථාගතයන් වහන්සේගේ ධර්මයට පැමිණිලා සද්ධං සමාදී, සද්ධාව සමාදන් වුණා, සීලයේ සමාදන් වුණා, සුතය සමාදන් වුණා, ත්‍යාගයේ සමාදන් වුණා, ප්‍රඥාව සමාදන් වුණා. සෝ තථාගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම සද්ධං සමාදෙයිත්වා, සීලං සමාදෙයිත්වා, සුතං සමාදෙයිත්වා, චාගං සමාදෙයිත්වා, පඤ්ඤං සමාදෙයිත්වා, කායස බේදා පරම්මරණං සුගතින් සග්ගං ලෝකං උපපන්නෝ. සද්ධා සීල සුත තියාග ප්‍රඥා කේන සීක බල පහේ සමාදන් වෙලා සුගතිය උපදුනා දේවානං තාවතින් සානං සහව්‍යතං තෞතිසා දිව්‍ය ලෝකේ උපදුනා. සෝ තත් අඤ්ඤේ දේවේ අතිරෝචති වන්නේ චේව යස සාචාති. දැන් යා දෙව්ලෝ උපදිලා අනිත් දිවුරුන්ට වැඩිය ලස්සන වැඩි, අනිත් දෙවිවරුන්ට වැඩිය පිරිවර වැඩි, තේජස වැඩි. කොහොමද මනුස්ස ලෝකේ හිටියේ? මට මතක හැටියට ඒ දිව්‍ය ලෝකේ තවත් තැනක සූත්‍රය ඇතිනවා, දලිද්ද සූත්‍රය කියලා. ඒ දේශනාව දැන් මේ දෙවියා දිව්‍ය ලෝකේ ඉපදිච්ච විස්තරය තියෙනවා. ඒ දිව්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම දෙව් පිරිසෙන් බැබලෙනවා, අනිත් දෙවරු පස්සට යනවා අර දෙවියා එද්දී. එදුට ඔතන හිටපු සමහර දෙවිවරු බැලුවා මේ කෙනා මනුස්ස ලෝකෙ කොහෙද හිටියේ. මගේ අම්මෝ මෙන්න පේනවා හිඟන මිනිස්සෙ, කුෂ්ඨ රෝගී, මිනිස්සු ගහලා පන්නන කෙනෙ, අතින් අතට යමක් දෙන්න ඇති කෙනෙ. දෙවිවරු කල්පනා කළා අපි දැන් අපිත් අයින් වෙන්න ඕනෙනේ, මේක හරි වැඩන්නේ. මොහු මහා දුපතෙක් වෙලා ඉඳලා දැන් මේ දිව්‍ය ලෝකයේ අපිටත් වැඩිය බැබලෙනවා නේව කියලා කසුකුසුවක් ගිය දිව්‍ය ස්වභාවේ. එතකොට ඔය සියලු විස්තර ශක්ති බිඳු දන්නවනේ. ශක්ති බිඳු වදාලා දෙවිවරුනි එහෙම කියන්න එපා, ඔබලාට වඩා ඒ දෙවියගේ වෙනසක් තියෙනවා. ඒ දෙවිය දුප්පතෙක් විදිහට මනුස්ස ලෝකේ හිටපු බව හැබැයි බුදුරජාන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝරත්නයේ සරණ ගියා, සීක ධර්මයන්ගේ සමාදන් වුණා. ඒ නිසා දිව්‍ය ලෝකේ ඔහුගේ තේජස වැඩි. සමහරවිට දේරුවන් සරණ ගැන ලොකුවට හිතේ නැතුව ගොඩාක් පින් දහම් කරන, විහිර විහාර හදන, දන් සැල් දෙන, පින් කරන ගොඩාක් මිනිස්සු ඉන්නවා. අර බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන එක අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ලොකුවට තේරුමක් නැහැ. නමුත් ගොඩාක් පින් කරනවා. ඒ වාගේ කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදුනා කියන්නකෝ. තවය කෙනෙක් ඉන්නවා ඒ වගේ ගොඩක් පින් කළා නෑ, නමුත් අහිංසකයි දුප්පත් මිනිස්සෙ, හොඳට බුදුරජාණන් වහන්සේට ගොඩක් ආදරී සෙනෙහවන්තයි සරණයි.
ධර්මයේ සරණ එහාට තියෙනවා. සංඝරත්නයේ සරණ තියෙනවා. හොඳට නිතර නිතර ධර්මය අහනවා. ධර්මයේ හිත පිහිටව ගන්නවා. ධර්මයේ සිහි කරනවා. එයා දෙව්ලොව ඉපදුනොත් අර මුළු ජීවිත කාලෙම දන් දුන්න කෙනාට වැඩිය එයාගේ තේජස බලය වරණය වැඩි. හේතුව කිසිම දානෙකින් කිසිම සීලයකින් එහෙම නැත්නම් එහෙම මේ දෙයකට වඩා අර බුදුරජාණන් වහන්සේට තියෙන පැහැදීම, ධර්මයට තියෙන පැහැදීම, සංඝයාට තියෙන පැහැදීම, හිතෙන් ධර්මයේ සිහි කිරීම, ඒකේ ප්‍රබල පින මේ දෙවියන් අතර වෙනම කැපිපේන. දැන් මේකේ තව කාරණා කිහිපයක් අපිට සාකච්ඡා කළ යුතු දේවල් තියෙනවා. එකක් තමයි මේ පින්වතුනි අර මොකද්ද දැන් සුපබුද්ධ කුටි සද්ධාවේ සීලේ සුතේ තියාගේ සමාදන් වුණා කියනවනේ. ඉතින් නමුත් සුපබුද්ධ කුටි මේ බොහෝ කාලයක් බුදුන් හැඳ වැඳ ගියේ නෑනේ. ඉතින් චාගේ සමාදන් වුණා කියන සුපබුද්ධි දන් දුන්නේ නැහෙනි. දන්සල් දුන්නාද සුපබුද්ධ කුටි? ඊළඟ ශ්‍රුතේ තම සමාදන් වුණා කියනවා. දොර ගොඩාක් කාලයක් බණහා හිටියේ නෑනේ. නමුත් පින්වතුනි තේරෙනවද යම් මොහොතක යම් ධර්මයක් තමන් එක බණපදයකින් හරි ඒ ධර්මයේ තමන්ට වැටහුනොත් එයාට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය ඇති වෙනවා. ඒකම තමයි සද්ධාව යාගේ. ඊළඟට ධර්මයේ අවබෝධ වීමත් එක්ක එයාට දුෂ්චරිතේ කරන්නේ නැති හිතක් ඇති වෙනවා. ඒකම තමයි යාගේ සීලය. ඊළඟට මේ ධර්මයේ අවබෝධ වීමත් එක්කම එයාට ඕන දෙයක් අත්හැරීම, කෙලෙස් අත්හැරීම, ඒ වගේ භෞතික දේවල් අත්හැරෙන හිතක් හැදෙනවා. ඒක තමයි යාගේ ඡාගේ සමාදන් වීම. යම් ධර්මයක් අවබෝධ වීම තුලින්ම එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙයයි කියලා හිතේ පිහිටෙනවා. දැන් සුප්පබුද්ධ කුටිගේ හිතේ පිහිටිය ධර්මය තමයි යමක් හට ගන්නවාද ඒක වෙනසියනවා කියලා. ඒ අර්ථයම තමයි සුතය යාගේ. දැන් කොච්චර අපි මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන හිටියත් ඇති වෙනවා නැති වෙනවා කියන එක තේරුම් ගත්තේ නැත්නම් එයා ඇත්තටම සුතේ පුරුදු කරන කෙනෙක් මිසක සුතේ පිහිටි කෙනෙක් නෙවෙයි. අපි වුණත් ඕනම තරම් අපි කාටක් කියනවා ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, ඊළඟට කාටක් මරණය එනවා කියලා ඔක්කොම බණ කතා කරන්නේ. නමුත් මරණයක් ඉදිරියේ වැළපෙනවා, ශෝක කරනවා. ප්‍රියංගෙන් වෙන්වීම ඉදිරියේ ශෝක කරනවා, වැළපෙනවා. එතකොට එයාගේ ශ්‍රුතය පිහිටලා නැහැ. ධර්මයාගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා නැහැ. එයා කියන කතා කරන ධර්මයේ වෙනමයි, ප්‍රායෝගික ජීවිතය වෙනමයි. එසේ ධර්මයා එයා එකතු වෙලා නැහැ. එක බණපදයක් අහලා වුණත් ඒ අහපු එක බණපදයාගේ ජීවිතෙත් එක බද්ධ වෙනවා නම් එයා ශ්‍රුත සම්පත්තියෙන් යුක්තයි. ඒක තමයි එයාගේ ප්‍රඥා සම්පත්තිය. ඉතින් ඒ නිසා ජීවිත කාලෙ අපි කියමුකෝ ඔන්න කෙනෙක් ධර්මය අහනවා. එතකොට එයාට දැන් ඔයා වයසයි. දැන් එයා දැන් බණ අහනකොට එයා වයසයි. එතකොට එයාට දන් දෙන ඒවා ගැන අහනවා, සීල් රකින්න ඒවා ගැන අහනවා, පින්කම් කරන ඒවා ගැන අහනවා. දැන් මෙයාට හිතෙනවා අයියෝ දැන් මගේ වයසත් ඉවරයි, දැන් මේවා අපිට පස්සේනේ ඇහෙන්නේ කියලා. නමුත් දැන් ඔබ අහන ධර්මය හිතට ගත්තොත් මුළු ජීවිත කාලෙම දන් දුන්න අයට වඩා, මුළු ජීවිත කාලෙම සිල් රැක්ක අයට වඩා, මුළු ජීවිත කාලෙම ජීවිතයට බද්ධ කරගන්න නැතුව බණ ඇහුව අයට වඩා ඔබ අහන එක බණපදේ ජීවිතයට ගලපා ගන්නවා නම් අර අයට වැඩිය කුසලයේ පින ඔබට උපදිනවා. ඒ මේ අනිත්‍ය බව තේරුම් ගන්න එක, මේ වාතහැරලා යන්න වෙන බව තේරුම් ගන්න එක, ඊළඟට මේ කාමයේ ගොඩ ගැසි ගසා ගැනීමේ තේරුමක් නැති බව, අසාර බව, ඊළඟට මේ සංසාරයේ මමය මාගේ කියන දේෙන් හිස් බව, මේවා තේරුම් ගන්නකොට තේරුම් ගන්නකොට මුළු ජීවිත කාලෙම පින් කරපු කෙනෙකුට වෙඩිය දම් පැන්දිදි අර ධර්මයේ වටහා ගැනීමෙන් එන පින කුසලයේ වැඩි දෙවියන් අතර ඉපදුනත් අනිත්‍යයට වෙලිය බබලනවා. ඒ නිසා පින්කම් මඟහැරුණා කියලා
කුසල් කරන්න මඟහැරුණා. අපිට මේ තරුණ කාලේ පුංචි කාලේ ධර්මය හම්බුනේ නෑ කියලා ශෝක විලාප තීතියින්ට පා. දැන් මේ බලන්න සුප්පබුද්ධ කුට්ටි පොඩි වෙලාවයි ජීවත් වුනේ. මං හිතන්නේ පැයක්වත් ජීවත් වුනේ නෑ ධර්මය අවබෝධ කරලා. හරකෙක් කනලා කලුරිය කළා. ඒ කාලේ තුල කුසලෙන් වැඩුණ එක දිවියන් අතර බබලනවා. අදටත් දිවියන් අතර ඉන්න තවතිසාහයි. ඉතින් හොඳට බලන්න මේ ඊළඟට තමයි ඔන්න දැන් අපි ඔබට මතක දන්නේ සාමාන්‍යයෙන් ඔය ලොකු දාන තියෙනකොට පින් වාක්‍ය කියලා මේ කරන සියලු කුසල්වල පින්වල ආනුභාවයෙන් අපිට එකම සද්ධර්ම මණ්ඩපයකදී බුදුරජාන් වහන්සේ දහම් දේශනා කරනකොට සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵල යන්න පැමිණ අමෘත මහා නිර්වාණ ධාතුවෙන් නිවන් දකින්න ලැබීවා කියලා හාමුදුරුවෝ කියනකොට මිනිස්සු දෙවනක් වෙන්න සාදුකාර දෙනවා. හොඳයි ඒක. නමුත් එක අහන බණපදෙන් ඒක බණපදෙන් මාර්ගඵල ලබන්න නම් සංසාරේ කොච්චර පුරුදු කරලා තියෙන්න ඕනේද? දැන් හිඟන මිනිස්සෙක් විදියට සුප්පබුද්ධි මෙතෙන්ට ආවට පිරිස අහිනේ ඉඳගෙන කියන බණපදේ අහගෙන හිටියට මොහු කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ ජීවිතය අතහැරලා ප්‍රතිපදාවේ යෙදුණ කෙනෙක්. විශාල ගල් පර්වතයකට ඉනිමඟකින් නැගලා ඉනිමඟ තල්ලු කළා මං රහත් වෙලා මිසක්ක ගලින් බහින්නේ නැහැ කියලා. ඊට පස්සේ ධර්මය අවබෝධ වුණේ නැතුව බඩගින්නෙන් පිපාසයෙන් ගල මුදුනේ මැරුණා, අපවත් වුණා. එච්චර කැපවීමක් කරපු අය තමයි මේ බුද්ධ ශාසනේ හිඟන මිනිස්සෙක් වෙලා හරි එක බණපදෙන් මඟපල් ලැබුවේ. එකම දම් සභා මණ්ඩපයකදී නිවන් දකින්න අද ප්‍රාර්ථනා කරන මිනිස්සු ප්‍රතිපදාව යෙදෙනවද? ජීවිතේ ශාසනයට කැප ගන්නවද? කම් ප්‍රාර්ථනාවකින් විතරක් වචනයකින් විතරක් නිවන් දකින්න බෑ පින්වත්නි. යම් කැපවීමක් කරන්න ඕනේ. ජීවිතේ ධර්මයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ප්‍රධාන අංගයක් බවට මේ ධර්මයේ කියන එක පත් කරගන්න ඕන. අඩුම තරමේ දවසට එක ධර්ම දේශනාවක්වත් අහන එක. පොහෙට සිල් සමාදන් වෙන එක. ලැබුණේ යම් මොකක්ද අවස්ථාවක් ඒ අවස්ථාවෙන් හොඳට දන් දෙන එක, පින් කරගන්න එක, පින් වලට එකතු වෙන එක, කුසල් වලට එකතු වෙන එක, මසුරු නැති වෙන එක, සංඝයාට සෙනෙහවන්ත බව, ශාසනයට ඇති කැමැත්ත උපවාද කරගන්න නැති බව, අන්න විශේෂයෙන් කියන්න ඕන කාරණාව. ඒ තමයි දැන් අර රාජ කුමාරයා මහා පිම්බලයකින් සෙට්ටි කුමාරයා වෙලා ඉපදුණි. අර තගරසිකි බුදුරජාන් වහන්සේට බැනපු සිටු කුමාරයා. නමුත් ඒ සිටු කුමාරයා යන ගමන් බැනගෙන ගියා කවුද හිඟන කුස්තියා කියලා. එච්චරයිනි. එයාට ඒක මතකත් නැහැ. මතක නැති වුණාට මැරෙන මොහොතේ මැරුණ ගමන් මේක ඉදිරිපත් වුණා. දැන් ওই සිටු කුමාරයා මිනිසුන්ට කණ්ඩ දෙන්න ඇති, බොණ්ඩ දෙන්න ඇති, වැව් පොකුණු අමුණු හදන්න ඇති, ආසරණයන්ට පිහිට වෙන්න ඇති, ඒ වගේ දේවල් කරන්න ඇති. අනිත් ගෑ සිටු පුත්‍රයෙක් කියලා ඉපදුන පිනත් තවත් සංසාරේ පින් තියෙනවනේ. අනිත් එක කාශ්‍යප බුද්ධ ශාසනේ මහානෙල හිටපු පිනත් තියෙනවනේ. නමුත් ඒ සියල්ල යට වුණා ආර්ය උපවාදී ඉදිරි. එයා දන්නේවත් නැහැ. ආර්ය උපවාදී ඉදිරි. ඊට පස්සේ එයා මැරිලා ඉපදුනා නිරේ. දැන් මේ කුෂ්ඨ රෝගී. හැබැයි ඔය කර්මය ඔය විදිහට එන්නේ නැහැ. එයා ඒ පසේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා සමාව ගත්තා. දැන් අර කෝ කාලෙක වුණත් සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ට දොස් කියලා නිරේ උපදින්නේ සමාව ගන්නා. සමාව ගන්න ඕන. දැන් මේකට මම උදාහරණයක් කියන්නම්. ළඟදීන් එක්තරා සිදුවීමක් වුණා. ඒ තමයි එක්තරා උපාසකේ ගිලන් වෙලා ගිලන් ඇඳෙද්දී කෑ ගහනවා. ඔහුව කැලේකට ඇදගෙන යනවෝ ය කියලා. තවත් වෙලාවක අතපය ගිනි ගන්නවා අය කියලා කෑ ගහනවා. ඊට පස්සේ ඒ ගෙදර දරුවෝ හරි සද්ධා සම්පන්නයි, ධර්මය අහන අය. ඒ අය ඉතින් පිරිත් කියනවා. නමුත් මේක ඒ වෙලාවට හරියනවා. නමුත් ආයෙ කෑ ගහනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ දරුවෝ දවසක් තෙරුවන් වන්දනා කරලා
ධර්මය අහලා පිරිත් කියලා. ඉතින් ඒව කරගෙන ඉන්නකොට මේ දරුවන් හිතිලා තිනවා අපි පියාණන් ලවා තෙරුවන් කමා කරවන්න ඕන කියලා. අර ලෙඩ ඇඳේ ඉන්න මරණාසන්න පියාණන් ඇඳින් පොඩ්ඩක් නැගිට්ටවල බුදුරජාන් වහන්සේ ඉන්න දිසාවට වන්දනා කරගෙන කියෙව්ව සිංහලින්. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේලාට, ධර්මයට, සංඝරත්නයට, චෛත්‍ය බෝධිවලට, වැඩිහිටි ගරු කළ යුතු අයට මගෙන් වරදක් වෙලා තියෙනවා නම් බුද්ධ රත්නයෙන් සමාව වේවා, දැනුවත් හෝ නොදැනුවත් වූ වැරදිවලට ධර්ම රත්නයෙන් සමාව ලැබේවා, සංඝරත්නයෙන් සමාව ලැබේවා කියලා. පළමුවද දෙවනුවද සමාව ලැබේවා කියලා කියෙව්වා. පිංගතුනි බලන්න මේ පුදුමි, එදා ඉඳලා අර කැලේකට ඇදගෙන යනවා කියන එක පේන්නේ නැහැ. ගින්දර දැනෙනවා කියලා කෑ ගහන්නේ නැහැ. එතෙක් යාර පින්දහන් සිහි කළත් ඒව ගැන ගාණක් නැහැ. එදා ඉඳලා පින් කර සිහි කරනකොට මෙහෙම දානයක් දුන්නා නේද කියලා මතකයි. මෙහෙම වන්දනාවේ ගියා නේද මතකයි. සමහර පින් ඔහු සිහි කරනවා දරුවන්වත් මතක නැහැ. හරි සතුටුයි එදා ඉඳලා. ඊට පස්සේ අවසානයේ එක දවසක් දරුවනේ මම මේ රැස් කරගත්ත සියලු පින් සමන්දී හාඳුරන්ට අනුමෝදන් වෙන්න ඕන කියලා පින් දුන්නා. පහුවදා බලනකොට එතුමා මිය ගිහිල්ලා. ඉතින් ටික කාලයක් යනකොට එයා දෙවියෙක් විදිහට ඇවිල්ලා කියනවා, අපි මම ඉපදුනේ සමන් දෙවියන් ළඟ දෙවි කෙනෙක් වෙලා නුඹලා සතුටු වෙනilla. බලන්න දැන් අර සාමාන්‍ය ගති නිමිති පහල වෙනවා කියන්නේ දැන් ගිනි ගන්නවා, දැවෙනවා, පිච්චෙනවා වගේ ඒවා පේන්නේ මේ නිරේ උපදිනවා නම්. කැලවල් වලට ඇදගෙන යනවා පේන්නේ තිරිසන් ලෝකෙ උපදිනවා නම්. අඳුර, ගඳ ඒවා දැනෙනවා නම් පේනවා නම් ඒ ප්‍රේත ලෝකෙ උපදින එකට. ඔය ගති නිමිති පහල වෙනවනේ. දැන් මෙයා නිරයත් තිරිසන් ලෝකෙත් අතර තමයි දෝලණ වෙවි හිටියේ. තෙරුවන් කමා කර ගැනීම කියන හැරවුම් ලක්ෂේ ඔහුගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියනවා නම් ඉපදුනේ චාතුම් මහරජකේ. තුරු කොච්චර පියවරක් උඩට ගියාද මේ විදිහට තෙරුවන් කමා කර ගන්න නැතිවීම කියන කාරණාව හේතුවෙන් කී කෝටියක් සතර අපාය උපදින ඇතිද? දිව්‍ය ලෝකයන්වත් පින් තියෙන අය. ඒ දරුවෝ ධර්මය අහන නිසා, සද්ධාවන්ත පවුලක් නිසා ඒක කෙරෙව්වා. මේ පින්වතුන්වත් අපිවත් කවදාවත් ඕක කරලා තියෙනවද? ලෙඩ ඇඳි මේ ඉන්න කෙනෙකුට, වයසට ගිය කෙනෙකුට, ලෙඩ වෙච්ච කෙනෙකුට තෙරුවන් කමා කරවලා තියෙනවද? සිංහලෙන් හොඳට තේරෙන වචනේ. අර තෙරුවන් සරණ යෑම තමයි තියෙන්නේ. යෝවද තම් පවරෝ මනුජීසු සංඛ්‍ය මුනි භගවා කත කිච්චෝ. අපි ස්කූලේ යනකොට ඉස්කෝලේ අවසන් වෙලා යෝවද තම්පවරෝ මනු ජේසු කියන එක කියන වේගෙ තවමත් අපිට තවමක් කියාගන්න බෑ. ඒ වේගෙ එච්චර මේ කොල්ලො කුරුට්ටු ඉස්කෝලේ ඉවරලා ගෙදර පනින්න. ඒ වගේ තමයි දැන් වන්දනාවල් කරලා ඉවරලා අවසානයේ කායන වාචා චිත්තේන කියන්නේ නැගිටින්න බලාගෙන කියන්නේ. ඒ නිසා හිතත් එක්ක බද්ධ වෙන්නේ. අර නෙළුම් කොලේ වතුරක් උඩින් යනවා වගේ හිතට උඩින් යනවා. මේක හිතත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා දන්න සිංහලෙන් දන්න තේරෙන වචනේ හැමදාම තෙරුවන් වන්දනා කරලා ඒ වගේම චෛත්‍ය බෝධි විහෙර විහාර වඳිද්දි මේක හොඳ වටිනා අවවාදයක් මතක තියාගන්න. මේක අපතේ දාන්න එපා. ඔබ අතින් වරදක් වෙලා හෝ නැතා හෝ ඔබ තෙරුවන් කමා කරගන්න එක ඔබගේ සුගති මාර්ගයේ පිරිසිදු වීමක්. ඒනිසා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට, උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට, ඒ වගේම ශ්‍රී සද්ධර්මයට, බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට, ඒ වගේම මෞපිය වැඩිහිටි ගුරුවරාදීන්ට, ධාතු චෛත්‍ය වහන්සේට, බෝධින් වහන්සේලාට, ප්‍රතිමා වහන්සේලාට, මාගේ සිතකය වචනය යන තුන් දොරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ වරදක් සිදුවී ඇත්නම් බුදුරජාණන් වහන්සේගෙන් මට සමාව ලැබේවා, ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා,
සංඝරත්නය මට සමාව ලැබේවා, පළමුවද සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තුන්වෙනුවද සමාව ලැබේවා කියලා තමන්ට තේරෙන භාෂාවෙන් තෙරුවන් කමා කර ගණ්ඩ. ඔබගේ නිවසේ රෝගියෙක් සිටිත්නම්, ලෙඩෑන්දය කෙනෙක් සිටිත්නම් අනිවාරයෙන් ඔහු ලවා තෙරුවන් කමා කරවන්න. සමහට අපි දන්නේ දැන් ඔය විදියට තෙරුවන් කමා කර ගැනීම අර සෙට්ටි පුත්‍රය ලවා කලාන ඒ සිටු පුත්‍රය නිරේ පැහෙන්නෙත් නෑ, කුෂ්ටික් රෝගී කළ උපදින්නෙත් නෑ. දැක්කාද මේ පුංචි දෙයින් සමාව ගන්නවා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. අපි අතින් ඇත්තටම ඕන තරම් නොදැනුවත්ව බොහෝ උපවාද අපි අතින් වෙලා ඇති දන්නේ නැතිකම නිසා. විශේෂයෙන් අද කාලේ ගොඩාක් අය අතින් ආරි උපවාද වෙනවා මේ ඉන්ටර්නෙට් මේ සමාජ මාධ්‍ය ජාලයි එක්ක ධර්ම ප්‍රචාරයත් එක්ක. ඇයි අනිත් ආරයා වැරදි මෙයා වැරදි අපහාස උපහාස. සමහර ගිහි මිනිස්සු ආරයාගේ බණ වැරදි ආරයා ධර්ම විකෘති කරනවා මෙයා විකෘති කරනවා කියලා ගිහි මිනිස්සු කෑ ගහනවා. එක්කෝ ඒ අය බණ කියන්න ඕන ඇවිල්ලා, ඒ අය හරියට කියන්න ඕන කියන කෙනාටත් ගරහනවා. කොච්චර අපවාද උපවාදද. සමහර නොපනත්කන්කම් කරන හාමුදුරුවරුන් ඉලක්ක කරගෙන බහිනවා. ඔය සිවුරු රෙද්ද කරේදාගෙන ඔය රෙද්ද ගලවපන් කිකිය චීවරේ කියන එක. එදා චද්දන්ත හස්ති රාජයා තමන්ගේ දල කපන කල්ලේ ගලගලා සිවුර දිහා බලාගෙන හොඬවැල උසවන්න නැතුව හිටියා. සිවුර දිහා බලාගෙන කීයට එක කොනක් අල්ලගෙන තමන්ගේම දල කපලා දන් දුන්නා සිවුර දිහා බල බලා. ඒ නිසා චීවරේ මේ උතුම් චීවරේ ලීසින් කෙනෙකුට දරා ගන්න බෑ, ලීසින් කෙනෙකුට ගන්නත් බෑ. මේ සිවුර කියන එක සුළු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ සිවුරට ගරහන්න හොඳ නෑ. එක එක්කෙනා වපුරන දේ තම තමන් අරගෙන යාවි උපවාද කරගන්න හොඳ නෑ. ඊට පස්සෝ කියනේවට කටවල් කුණු වෙනවා. නිරේ ගිහිල්ලා ඇවිල්ලා ප්‍රේත ලෝකේ මනුස්ස ලෝකේ ඇවිල්ලා සමහර මිනිස්සුන්ගේ විකෘති රූප සහිත උපදින හැටි දැකලා තියෙනවා තමන් තමන්ම කරපු කර්ම. ඒ නිසා අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ තමයි ජීවිතේම පින් රැස් කරගත්තේ නැති කෙනෙක් වුණත් මේ මොහොතේ ධර්මයේ වටහා ගත්තොත් ඔහු තුළ උපදිනවා සද්ධා සීල සුත තියාග ප්‍රඥා. ඒ තුළින් ඔහු දිව්‍ය ලෝකෙ ඉපදුනොත් දෙවියන් අතර ඔහු බබලනවා ධර්මාවබෝධයට සුදුසෙක් වෙනවා. ඊළඟට තමයි තමන් කරන හොඳ නරක දෙකම විපාක දෙනවා. ඊළඟට තමයි තමන් වරදක් කළොත් ඒක සමාව ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අවසානට දේශනා කරනවා චක්කුමා විසමානිව විජ්ජමානී පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේ. ඇස් තියෙන නුවණැති කෙනා විෂමදී අනතුරු සහිතදී මං අරිනවා. ඒ වාගේ නුවණ තියෙන කෙනෙක් පාපය කියන එක මං අරින්න ඕන. හොඳට ඇස් තියෙනවා නම් මොළිත් තියෙනවා නම් මේ කන්දෙන් වැටෙයි කියලා තේරෙනවා නම් ඒ පැත්තට යනවද? යන්නේ නැහැ. අන්න ඒ වාගේ දකින්නකෝ පාපය. පව් කරන එක නොකර ඉන්නකෝ ඒ වාගේ. මෙතන කරන්ට් වයර් ටිකක් දාලා තිනවා කම්බි. දැන් ඒකේ කරන්ට් එකේ ගහලා තිනවා අන්තරාවයි මෙතන දැන් කරන්ට් ගහලා තිනවා කියලා. දැන් නෝන තියෙනවා නම් ඇස් පේනවා නම් ඕක උඩින් යනවාද? ආන් මේ වගේ මං අරින්නකෝ පව් කියන જાතිය. මෙතන බිම්බෝම්බෙක අඩිය තිබ්බ පුපුරනවා කියලා ගහලා තිනවා. දැන් ඒක ඇස් පේනවා නම් නෝනක් තියෙනවා නම් ඕකේ අඩිය තියෙනවාද? නෑනේ. ආන් මේ වගේ දකින්නකෝ පාපේදී. ඒ නිසා නෝ ඇඟපත හයිය තියෙන කාලේ පුළුවන් තරම් පාපේ දුරු කරන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දාලා මේ උදානපාලිය සුප්පබුද්ධ කුට්ටි සූත්‍රේ. ඉතින් ඒ නිසා අපිටත් පව් බහැර කළා කුසල් උපදවාගෙන ගෞතම බුද්ධ ශාසනය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. අනන්ත සසර පටන් මෙහි මොහොත දක්වා උතුම් තුනුරුවන් විසෙහි ගරු කළ යුතු සක්කාර සම්මාන කළ යුතු කෙනෙකුට සිතෙන් කයෙන් වචනෙන් වරදක් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා, ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා, සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තුන්වෙනුවද සමාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වතුනි
මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ විශේෂයෙන් සිද්ධ කරන්නට මූලික වුණේ. ඔබ පළමුවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කළේමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා. ඒ වගේම මේ රැස් කරගන්න යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ 2004 දෙසැම්බර් 23 මිය පරලෝකීය ඩග්ලස් ජයසිරි සිල්වා මහත්මාට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන, ඒ වගේම ඥාති සහෝදරයෙක් වන ඊ.එම්. ගුණරත්න බණ්ඩා ඒ ඥාතියාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කම ස්වර්ණමාලි මෑණියන්, ඒ වගේම ජයලත් පියාණන්, උපාලි මහත්මයතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ පවුල්වල මිය පරලෝකීය තවත් ඥාති වූ වෙද්ද, ඔබ කවුරුත් නම් මියගේ ඥාතින් වෙද්ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පරලෝ සැපේ වේවා, නිවනින් සැනසෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ මඟ නොමඟ අපිට කියලා දීලා, අපේ ජීවිතයට යහපත පෙන්වලා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලින් ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේ විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕන බුද්ධ ශාසනය ගැන ඉතාමත් පැහැදීමෙන් නොයෙක් ආකාරයෙන් පින් කරගන්න සංඝයාට ගොඩාක් සිනහවන්ත පියතුමෙක් තමයි ඉන්දවංශ ජයලත් පියාණන්. අපිත් එක්ක බොහොම හිතවත්ව පින් දහම් කරපු මේ පියතුමෙක් දැන් අසනීප තත්වයෙන් පසු වෙනවා. එතුමාට බුද්ධ රත්නය ආනුභාවෙන්, ධර්ම රත්නය ආනුභාවෙන්, සංඝ රත්නය ආනුභාවේ, දඹදිව බුද්ධ භූමිවල ආනුභාවෙන්, රුවන්වැලි සෑයේ ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ සියලු ජාතු චෛත්‍ය, සියලු බෝධීන් වහන්සේලාගේ ආනුභාවෙන්, අඟුලිමාල මහ සෑයේ ආනුභාවෙන්, කලපින්වල ආනුභාවෙන් ඒ ජයලත් පියාණන්ට ඉක්මනින් නිදුක් නිරෝගී සුව සැලසේවා. ඒ වගේම ස්වර්ණමාලි මෑණියනුත්, ඒ වගේම සුරංග පුතා තෙතුමාගේ බිරිඳ, ඒ වගේම සහම් පුතා, ඒ වගේම උපාලි මහත්මා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. තව තව පින් දහම් කුසල් දහම් රැස් කරගන්න වාසනාව ලැබේවා. සසර දුකෙන් නිදහස් වෙන්නම වාසනාව ලැබේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම අද මේ ධර්ම දානේ සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, සද්ධා රූප වාහිනී ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය, ඥාති බන්ධු මිත්‍රාදීන්ට පින් සිදු වේවා. අපි කාටත් ශ්‍රද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.